আই বুয়ান, පවසර ටීවී YouTube channel එකත් එක්ක එකතු වුණ ඔගොලු සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද මගේ බලාපොරොත්තුව තමයි ශ්‍රී ලංකාවට අනන්‍ය වෙච්ච ලෝකයේ හැම රටකටම අනන්‍ය වෙච්ච සංකේතාවලියක් තියෙනවා. ඒ ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික පක්ෂියා, ජාතික උක්ෂය, ජාතික ක්‍රීඩාව මේ විදිහට අනන්‍ය වෙච්ච ලක්ෂණ අතරින් ජාතික කොඩිය පිළිබඳව සහ එහි ඉතිහාස කතාව සහ එහි නිර්මාණයේ කෙසේ සිදු වුණාද කියන එක පිළිබඳව කෙටියෙන් ඕගොල්ලන්ට පහදවන්න තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ ඉතිහාසයේ ඉඳලා ඈත අතීතයේ රජවරුන්ගේ කාලයේ ඉඳලා විවිධ කොඩි භාවිත වුණා කියන එක අපි දන්නවා, අහලා තියෙනවා, දැකලා තියෙනවා, අපි ඉතිහාස කතා පොත්වලින් දැනලා තියෙනවා. නමුත් අපි අහලම තියෙන කතාව තමයි දැන්ට හොයාගෙන තිබෙන සාධක අනුව ඉන්දියාවේ සාංචි ස්තූපයේ තිබෙනවා සිංහල සිංහ රූපයක්. මේ සිංහ රූපයෙන් සඳහන් වෙලා තිබෙනවා දැන්ට ඉතිහාසඥයෝ අනුමාන කරනවා මෙය විජය රජතුමාගේ ලංකාවට පැමිණීම සංකේතවත් වීම සඳහා යොදලා තිබෙන, ශ්‍රී ලංකාව හැඳින්වීම සඳහා යොදලා තියෙන සංකේතයක් කියලා. ඉතින් ඒක අදහසක් පමණයි. ඊළඟට සිංහ රූපය ජාතික කොඩිය ලෙස ලාංඡනයක් ලෙස යොදාගත් එකම රජතුමා තමයි අවසාන රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. එකම රජතුමා නෙමෙයි, එතුමා තමයි. එතුමාගේ කොඩිය තමයි වර්තමානයේ කොඩියට හුඟක් පාදක වෙලා තිබෙන්නේ ජාතික කොඩිය නිර්මාණය කර ගැනීම සඳහා. ඉතින් ඊටින් පස්සේ අපේ ජාතික කොඩිය නිර්මාණය කිරීම සඳහා 1948 මාර්තු 6 වෙනිදා එවට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා හිටිය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ මූලිකත්වයෙන් අනුකමිටුවක් පත් කරනවා. මේ කමිටුවක් පත් කරනවා පාර්ලිමේන්තු සහ විද්වත් කමිටුවක් පත් කරනවා මේ ජාතික කොඩිය කෙලෙස නිර්මාණය විය යුතුද කියන එක පිළිබඳව නිර්දේශ ලබා ගැනීම සඳහා. 1948 මාර්තු 6 වෙනිදා මේ පත් කරන කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කරන්නේ SWRD බණ්ඩාරනායක මහත්මයා. ඒ වගේම එහි ලේකම්වරයා විදියට පත් කරන්නේ මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහත්මයාව. ඊළඟට සර් ජෝන් කොතලාවල මහත්මයා, ඒ වගේම JR ජයවර්ධන මහත්මයා, ඒ වගේම TB ජයා මහතා, ඊට පස්සේ GG පොන්නම්බලන් රාමනාදන් මහත්මයා, ඊට පස්සේ ආචාර්ය එල්.ඒ. රාජපක්ෂ මහත්මයා කියන මෙන්න මේ පිරිසව කමිටුවක් විදියට පත් කරනවා. ඉතා විද්වත් කමිටුවක් විදියට සියලුම ජනයා අතර සමගියක්, සාමූහිකත්වයක් මේ සියල්ලම නිර්මාණය වෙන්නේ මේ කොඩිය තුලින්. ඉතින් මොවුන්ට පත් කරන මොවුන්ට අගමැතිතුමා කමිටුව මගින් බලාපොරොත්තු වෙන්නේ ඒ සියලුම දේවල්, අපේ සංස්කෘතිය, අපේ තිබෙන සමගිය, අපේ ජාතිකත්වය, අපේ අතර ජාතීන් අතර තියෙන අන්‍යෝන්‍ය සහයෝගීතාවය, මේ හැම එකක්ම නිර්මාණය වන විදිහට මේ හැම දෙයක්ම රැකෙන පරිදි ජාතික කොඩියක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා අපිටම ගැලවෙන සංකේතවත් විදිහට සංකේතාත්මක සියල්ලම නියෝජනය කරන ජාතික කොඩියක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඉතින් එහෙම ගත්තට පස්සේ මේ ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී 1948 මාර්තු 6 වෙනිදා තමයි මේ කමිටුව පත් කරන්නේ. ඉතින් මේ කමිටුව දීර්ඝ කාලයක් අධ්‍යයනය කරලා 1951 මාර්තු 2 වෙනිදා තමයි පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ දැන්ට භාවිත කරන අපේ ජාතික කොඩිය, සිංහල ජාතික කොඩිය. එතකොට ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ ජාතික කොඩිය 1951 මාර්තු 2 වෙනිදා තමයි මේක සම්මත වෙන්නේ. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනේ දිනයක්. ඉතින් පුංචි වෙනස්කම් කිහිපයක් වුණා මේ ජාතික කොඩිය. ඒ තමයි මොකද්ද, ශ්‍රී ලංකා ජාතික කොඩියේ මැද තියෙන සිංහයා, මේ සිංහයාගේ ලකුණේ හතර කොනේ ඒ කොටුවේ පැරණි සංකේත හතරක් තමයි දක්වලා තිබුණේ. නමුත් 1972 සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථීර ලේකම්වරයා විදියට පත්විලා වැඩ කටයුතු කර ආචාර්ය නිශ්ශංක විජේරත්න මහත්මයා මැතිතුමා ඇතුළු කණ්ඩායමක් මේකට මේ සංකේත පැරණි සංකේත වෙනුවට අපි බෝපත්‍ර හතරක්, බෝකොළ හතරක් දාමු කියන, එකතු කරමු කියන ඒ කමිටු නිර්දේශය මත වර්තමාන ජාතික කොඩිය නිර්මාණය වෙලා තිබෙනවා. ලෙස නිර්මාණය වුණු ජාතික කොඩිය
අද වන විට අපි භාවිත කරනවා මුළු ලෝකයෙන් අපි ජයග්‍රහණ අපි අපේ නියෝජනය වෙන හැම අවස්ථාවකදීම අපි අපේ ජාතික කොඩිය භාවිත කරනවා ඊට පස්සේ මේ ජාතික කොඩිය භාවිත කරන හැම වෙලාවකදීම අපිට මහත් අභිමානයක් මහත් ගෞරවයක් ලැබෙනවා මම ඊළඟ වීඩියෝ එකේදී අද මේ ඉතිහාස කතාව ඉතා කෙටියෙන් ඕගොල්ලන්ට ගෙනාවේ ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යයෙන්ම ජාතික කොඩියේ තිබෙන සංකේතාවලිය ඒ සංකේතවල ජාතික කොඩියේ ප්‍රධාන සංකේතයේ ඇතුලේ තිබෙන දේවල් පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා දිගටම YouTube ප්‍රොෆෙසර් YouTube channel එකත් එක්ක රැඳී සිටින්න ප්‍රොෆෙසර් TV YouTube channel එකත් එක්ක රැඳී සිටින ඔබට මේ වගේ හැමදාම මොනවාම හරි නොදන්නා කරුණු පිළිබඳව දන්න කරුණු තවත් අලුත් කරගන්න නොදන්න කරුණු දැනගන්න මම හිතන ඕගොල්ලෝ මාත් එක්ක රැඳී ඉඳී එහෙනම් ඔයගොල්ලන්ට සියලුම දෙනාට ආයුබෝවන්.